ආයුබෝවන් COVID-19 වසංගත තත්ත්වය ලෝකයටම බලපා ඇති අවස්ථාවක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකය ජපුර වොයිස් අපි සූදානම් වුණා ඒ ගැන කතා කරන්නට ජපුර වොයිස් ටීවී විසින් ගෙන එන වැඩසටහන් පෙළ බ්‍රේන්ස්ටෝම් 2020 ඒ යටතේ මේ දිගහැරෙන්නට සූදානම් වන්නේ වෛද්‍ය සිසුන්ගේ කාර්යභාරය සහ දායකත්වය ඒ සඳහා අද දිනේ අප ආරාධනා කළා සිතුමිණි රත්නායක සීමා වෛසික වෛද්‍ය නිලධාරී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල කවින්දු ප්‍රශාන් ගජසිංහ පූර්ව සීමා වෛසික වෛද්‍ය නිලධාරී දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහායක අධ්‍යාපාචාර්ය හරිඳු කලන පණ්ඩිත රත්න श्री जयवर्धनपुर विश्वविद्यालय वैद्य पीठ शिष्य संगमे सभापति प्रवीण सचिंत पीरिस श्री श्री जयवर्धनपुर विश्वविद्यालय वैद्य पीठे सिवन वसर अभी हम चीन वुहान नगर में COVID-19 वायरस व्याप्ति आरंभ वाने चीन वुहान नगर एक काल थे अभी मेकट की हुआ एपिडेमिक का केरा है भाई කාලයක් එක්ක අපි මේකට පැන්ඩමික් එකක් කියලා පටන් ගත්තා. කවිඳු අයියේ ඇත්තටම මේ එපිඩමික් එකක් පැන්ඩමික් එකක් දක්වා දුර දිග ගියේ කොහොමද? ඔව් දුල්මින්නම්ගේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉස්සෙල්ලාම දැන් අපි මේ මාතෘකාව යටතේ මේ ටොපික් එක යටතේ අපි කතා කරනකොට එපිඩමික් සහ පැන්ඩමික් කියන දෙකේ තේරුම. ඒක මුලින්ම එපිඩමික් සහ පැන්ඩමික් කියන්නේ वर्ग निश्चित खंड कम्युनिटी अभी इंग्ली कम्यूनिटी निश्चित काल निश्चित खंडा कम्यूनिटी निश्चित काल प्रतिरियन भोवन रोग एपिडमिक निश्चित खंडा गमक नत्तम प्रांत ये कोटसक निश्चित काल काल अभी वर्षाव तीन काल हरी अत वर्षा नति काल वर्षा तीन काले पिन्नपूल वर्षा नति काले तिन्नपूल सीसन गना समय के विंटेपूल ये अट अरे निश्चित काले सिधुन भोवन पतिरन भोवन रोग इकट समय एपिडमिक अकेट पेंडमिक अकेले रटक हो मुल लोकेम पतिरन भोवन रोग एपिडेमिक सह पैंडेमिक वचन देखे डेफिनेशन मैं पड़ी उदाहरण देना एपिडेमिक उदाहरण अपीट उदाहरण डेंगू रोग लंका डेंगू रोग की आने एपिडेमिक मंको डेफिनेशन बलवे निश्चित खंडा डेंगू रोग नंबर खंडा वर्षा वैडी निश्चित काले वर्षा वैडी डेंगू रोग हम निश्चित खंडा वर्षा वैडी फलाम्यूनिटी डेंगू रोग हम इतकोट ये बोवन रोग डेंगू के अट पैंडमिक दंड तीन हम उदाहरण COVID-19 की ना मे वसंगत रोग इतकोट अभी एक दुर्ट तीसरा ग्लोबल पैंडेमिक वैद्य शिष्य विधिहट कार्य बारे मुखा मोन भूमिका वाद वैद्य शिष्य हिमिवेन्नेवक ලෝකය මොන දින මොනවාගේ තත්ත්වයකටද කියන කාරණේ මම හිතන්නේ මේ කොරෝනා වසංගත තත්ත්වය
ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි මුළුමහත් ලෝකයටම එක්තරා විදිහක අලුත් අත්දැකීමක් වගේම අලුත් අභියෝගයක්. මොකද අපි දන්න මෑත ඉතිහාසයේ තුල විවිධාකාරයේ වසංගත තත්ත්ව ලෝකෙ පුරා පැතිර ගියා. මේ තරම් ආර්ථික හා සමාජීය වශයෙන් හානියක් සිදු කරන මේ තරම් ලෝකේ කතාබහට ලක් වෙන වසංගත තත්ත්වයක් පසුගිය මෑත මේ ඉතිහාසය තුල අපිට දකින්න ලැබුණේ නැහැ. එතකොට පසුගිය දශක ගණනාව පුරා විවිධාකාරයේ වසංගත රෝග ලෝකේ විවිධ රටවල පැතිරුණා. ශ්‍රී ලංකාවට ඒ තරම් ලොකු හානියක් බලපෑමක් ඒ හරහා සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ කොරෝනා වසංගතය මම දකින්නේ අපේ ශ්‍රී ලංකාව මෑත ඉතිහාසය තුල මුහුණ පාපු අලුත් අභියෝගයක් වගේම අලුත් අත්දැකීමක්. එතකොට මේ වගේ අලුත් අභියෝගයක් රටකට ඇති වෙද්දී ඒ රටේ ඒ අභියෝගයට මුහුණ දෙන පිරිස්වලට ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් සහ බරපතල සංවිධානාත්මක බලයක් අවශ්‍ය වෙනවා මේ දෙයට නිවැරදිව සාර්ථකව මුහුණ දෙන්න නම්. ඉතින් මේ කොරෝනා වසංගතයේදී මූලිකවම මේ සඳහා මැදිහත් වෙලා මේ අභියෝගය බාර ගන්න සිදු වුණ ශාස්ත්‍රයක් තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ. මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න විවිධ අංශ වෛද්‍යවරු වෙන්න පුළුවන්, හෙද නිලධාරීන් වෙන්න පුළුවන්, ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ටම තමන්ගේ සේවා භූමිකාව ඇතුලේ තමන්ගේ පරාසය තුල බොහොම වගකීම් සහගතව සහ ඉතා විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරන්න සිද්ධ වුණා. අද දවස වෙනකොට මේ රටේ පවතින තත්ත්වයට මේ කොරෝනා වසංගත තත්ත්වය මැඩ පවත්වන්න සහ මර්ධනය කරා. ඉතින් මෙතනදී වෛද්‍ය ශිෂ්‍යයන් විදියට එහෙමත් නැත්නම් අනාගතයේ දවසක වෛද්‍ය වෘත්තියට වෛද්‍ය සව රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න පුහුණුවක් ලබන අධ්‍යාපනය ලබන පිරිසක් විදියට මම හිතන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්ට විශාල වගකීමක් මේ අවස්ථාවේ රටේ සාමාන්‍ය අනිත් පොදු ජනතාවට වඩා තියෙනවා කියන කාරණේ අපි අවබෝධ කරගත්තා. ඉතින් මේ කාරණයක් එක තමයි අපි ඇත්තටම අපේ මට්ටමින් අපිට පුළුවන් පරාසය ඇතුළේ අපි ලබලා තියෙන අධ්‍යාපනය, ඒ වගේම අපි ලබලා තියෙන පුහුණුව කියන කාරණාත් එක්ක, ඒ වගේම රටේ ක්‍රියාත්මක වෙන නීති රීති වලට අනුගත වෙමින් අපේ ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව කියන දෙයට මූලිකත්වය දෙමින් රටේ ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද කියන කාරණේ ඇතුළේ අපිට කරන්න පුළුවන් උපරිම පරාසය ඇතුළේ සම්බන්ධ වෙන තමයි අපි මේ කාල සීමාව තුළදී ක්‍රියාත්මක වුණේ. හරිනුයි වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රධාන පුරුකක් ඔබ. ඉතින් වෛද්‍ය ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීත්ව කටයුතු, අධ්‍යාපනික කටයුතු, ඒ වගේම පවුල් හා සම්බන්ධ කටයුතු, පවුලේ කටයුතු, ඔබගේ පවුලේ කටයුතු ආදී උමේ සෑම කාර්යයක් සමගම ඔබට සිදු වෙනවා COVID-19 තත්ත්වයේ යටතේ වෛද්‍ය සායන පරිසරයක් එක්ක සම්බන්ධ වේ. මෙන්න මෙවැනි අවස්ථාවක ඔබ කටයුතු කරන්නේ කෙසේද? දැන් සාමාන්‍යයෙන් අපි දත්තම මේ කියන්නේ ඔය සායනික පුහුණුව කියන්නේ ඇත්තම වෛද්‍යශීක් විදියට තුන්වන සහ හතරවන වසරවල වගේම අවසන් වසරේ කරන්න ඕන, කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන ට්‍රේනින් එක. එතකොට මේ සායනික පුහුණුව කියන එක අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි කරන ට්‍රේනින් එක ගත්තම සාමාන්‍ය උදේ 8 ඉඳන් 12 වෙනකම් අපි හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ක්ලිනිකල් ට්‍රේනින්ග් එක කරනවා 3rd and 4th ඉයර්ස් වල. ඊට පස්සේ ෆයිනල් එකේදී අපි උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් හොස්පිටල් එකේ ඉඳගෙන ඒ සායනික පුහුණුව ඒ කටයුතු වලට යෙදෙනවා. එතකොට දැන් මේ වසංගත තත්ත්වයක් එක්ක දැන් අපි මේ වසංගත තත්ත්වේ නැති කාලෙක තියෙන විදිය කතා කරොත් එහෙම අපි කියන්නේ මේ වගේ වසංගතයක් තිබුණ නැහැ කියලා අපි උපකල්පනය කළා. අපි 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 කරන වැඩ කටයුතු ගැන කිව්වොත් එහෙම අපි දැන් උදේ කරන්නේ උදේ බෝඩිමේ හරි ඉඳලා ගෙදර හරි ඉඳලා හොස්ටල් එකේ හරි ඉඳලා හොස්පිටල් එකට යනවා. ගිහිල්ලා උදේම ගිහිල්ලා අපි උදේ 8ට 8 ඉඳන් 12 වට ඉතින් සාමාන්‍යයෙන් 6:00 4ට යන්න ඕන. ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම කරන්නේ අපිට ඇලොකේට් කරලා තියෙන patients. ඒ කියන්නේ වෝඩ් එකට ගියාම patientsලා 10ක් 12ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒත් අපි ඒගොල්ලොන්ගෙන් ඉස්සෙල්ලාම ගන්න හිස්ටරි ගන්නවා. කියන අපි ගිහිල්ලා patients ත් එක්ක ඇඳ ගාවට ගිහිල්ලා අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා. කතා කරලා අපි ඒගොල්ලෝ කියන දේවල් ලියලා අපිට මොකද්ද හිතන්නේ අපි ඒ ගන්න ක්‍රියාමාර්ග ටික ඒ අපි අහන ප්‍රශ්න ටික අහනවා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ examination කරනවා. කියන අපි ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ඇඳේ තියලා අපිට අවශ්‍ය දේ examination systems examine කරලා බලනවා. එතකොට ඒ විදිහට අපි patient ලා 10 දෙනෙක් ගාවට උදේට යනවා. අට පස් දෙනෙක් වෙන්න පුළුවන් 10 දෙනෙක් වෙන්න පුළුවන් මේ විදිහට යනවා. එතකොට සාමාන්‍ය තුන්වන සහ හතරවන වසරවල වෛද්‍ය ශිෂ්‍යෙක් මේ විදිහට තමයි කරන්නේ. එතකොට
ඊට පස්සේ ඒ අදාළ වෛද්‍යවරයාවම අපි වෝඩ් රවුන්ඩ් එක ගිහිල්ලා වෝඩ් ක්ලාසස් ගිහිල්ලා ඒ විදිහට උදේ 8 ඉඳන් 12 වෙනකම් සම්පූර්ණයෙන් ඉන්නේ වාට්ටු. එතකොට දැන් වසංග තත්ත්වයන් ඇති කාලෙක තමයි ඒක. එතකොට වසංග මේ වගේ වසංග තත්ත්වයක් ඉගෙනකොට අපිට කොහොමද අර අපේ සාමාන්‍ය රුටින් එක කරන්න වෙන්නේ කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මොකද දැන් මම කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි උදේම ගිහිල්ලා මම කිව්වා හිස්ටරි ගන්නවා කියලා patient ලාට ගිහිල්ලා. එතකොට දැන් අපි මේ වගේ වසංග තත්ත්වයක අපි දන්නේ නැහැ ඒ අපි ගිහිල්ලා කතා කරන patient ට COVID-19 තියෙනවද නැද්ද කියලා. මොකද අපි දැන් අපි අඳගෙන යන clinical coat එක විතරයි. එතකොට අපිට personal protective gear එකක්වත් මොනවත් නැහැ. එතකොට අපි clinical coat එක විතරක් අරන් ගිහිල්ලා ඒ patient එක්ක කතා කරත් එහෙම අදිසියවතේ patient COVID-19 කියන රෝගය තිබ්බොත් එහෙම අපි මොකද වෙන්නේ අපි අර උදේ පැය භාගේ පැය ඇතුළත අපි තව patient 10 දෙනෙක් ගාවටම යනවා. එතකොට ඒ 10 දෙනාටම ඒක පැතිරිලා යන්න පුළුවන්. ඒ විදිහට මේක ඉගෙන වෛද්‍ය ශිෂ්‍යෙක්ගේ අර ඒ කරන දේ නිසා මේ මුළු يعني හොස්පිටල් එකේ يعني ඒ patient ලා ගාව ලේසියෙන් මේක පැතිරිලා යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි 12ට ඉවර වෙනවා. ඉවර වෙලා අපි එන්නේ යුනිවර්සිටි. එතකොට යුනිවර්සිටි ඇවිල්ලා අපි කැන්ටින් එක කාලා ඊට පස්සේ ලෙක්චර්ස් වලට යනවා. ඊට පස්සේ ඒ අතර ගොඩාක් මේ පැතිරීම රෝගේ වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා COVID-19 කියන්නේ ඉක්මනින් පැතිර යන ඉක්මනින් පැතිරෙන රෝගයක්. එතකොට දැන් මේ වගේ කියන්නේ අපිට මේ වගේ කරන්න තියෙන සායනික පුහුණුවක් කරන්න තියෙන අවස්ථාවක කියන්නේ අපේ කොහොමද ඩේලි රුටින් එක කරන්නේ. එතකොට ඒ වගේ දෙයක් COVID-19 නිසා ගොඩක් වෙලාවට ලොකු අවදානමකට නැත්තම් අවදානම කියන්නේ ඒක ලොකු අවදානම් කාර්යයක් බවට පත් වෙනවා. කියන්නේ ඒක වෛද්‍ය ශිෂ්‍යයන්ටත් අවදානම් කාර්යයක්. එතකොට ඒක ඒ වාට්ටුවෙන් ලෙඩ්ඩුන්ටත් අවදානම් කාර්යයක්. එතකොට ඒක ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් අවදානම් කාර්යයක්. ඒ වගේම තමයි දැන් වෙලා අපි දැන් අපි ඇවිල්ලා ඉන්නේ හොස්ටල් එකේ බෝඩින් එකේ අපි ගෙදර යනවා. එතකොට ඒ විදිහට මේ රෝගේ ඉක්මනින්ම පැතිර යන්න පුළුවන්. එතකොට ඒ වගේ කන්ටෙක්ස්ට් එකක් ඇතුළත ඒ වගේ අවස්ථාවක් ඇතුළත අපිට සිද්ධ වෙනවා මේක ගැන විස්තරාත්මකව ස්ටෙප් බයි ස්ටෙප් අපිට මේක ගැන සලකා බලන්න සිද්ධ වෙනවා. ඒක තමයි බේසිකලි ඔයා අහපු ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් උත්තර. වසංගත කාල සීමාවක් කියලා කියන්නේ අපි හිතුව තරම් ලේසියෙන් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අපිට තේරුණා. ඒ වගේම තමයි වසංගත කාල සීමාවක් කියලා කියන්නේ අපි හිතුව තරම් ලේසියෙන් පහු කරලා යන්න පුළුවන් කාලෙකුත් නෙමෙයි කියලා අපි දන්නවා. මේ වසංගත කාලය තුළ වෛද්‍ය ශිෂ්‍යෙක්ට පැවරෙන්නේ සුළුපටු කාර්යයක් නම් නෙමෙයි. හරිද අයියේ? ඉතින් වෛද්‍ය ශිෂ්‍යෙක් ලෙස වෛද්‍ය ශිෂ්‍යෙක් භූමිකාව තුළ කොයි ආකාරයේ කාර්යභාරයක්ද මේ කාල සීමාව තුළ ඔබ ඉටු කරන්නේ? ඔව්. ඇත්තටම නම් ඉතින් මම කලින් පැහැදිලි කරා වගේ අපිට අදහසක් තිබුණා මේ මොහොතේ අපි වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට යම් කිසි ආකාරයක වගකිව යුතු කාර්යභාරයක් රට වෙනුවෙන් කරන්න ඕන කියන කාරණය සම්බන්ධ. ඒතකොට එතනදී ඇත්තටම අපිට හැකියාව ලැබෙනවා වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට ජාතික මට්ටමේ සිට ලංකාවේ කියන්නේ Tamange නිවෙස්වලට සිද්ධ කරන ක්‍රියාකාරකම් දක්වා කියන පපුලුල් පරාසය ඇතුලේ අපේ දායකත්වය ලබා දෙන මේ කොරෝනා මර්ධන වැඩසටහන සඳහා. එතනදී විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අපි ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට තනියම නෙවෙයි මේ ආකාරයේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ. අපි පොදුවේ ලංකාවේ වෛද්‍ය පීඨ 10ම එකට එකතු වෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදිහට තමයි මෙම දෙවන්ත කාර්යභාරයට වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට සම්බන්ධ වෙන්නේ. එතනදී අපිට මම සඳහන් කරා වගේ ජාතික මට්ටමේ කියන්නේ කොරෝනා මර්ධනය සඳහා මුලින්ම පිහිටවන ජනාධිපති කාර්යසාධක බලකායක්. එතකොට මේ ජනාධිපති කාර්යසාධක බලකායත් සමග විශේෂයෙන්ම එහි ප්‍රජා වෛද්‍ය අංශයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සමග සම්බන්ධ වෙලා අපිට අපගේ දායකත්වය ඒ කාර්යභාරයන් සඳහා කියන්නේ කොරෝනා මර්ධනය කිරීමට අවශ්‍ය වෙන මූලික සැලසුම් සකස් වෙන තැන එතනින් ඉහට ගියාට පස්සේ ඒව සමාජගත කිරීම සහ ඒව ක්‍රියාත්මක කිරීම කියන සියලුම අංශයන් වලදී අපේ දායකත්වයන් විවිධ ප්‍රමාණ වලින් අපේ පරාසය ඇතුලේ ලබා දෙන අපිට අවස්ථාව ලැබුණා. ඒදී විශේෂයෙන්ම කොරෝනා මර්ධන කාර්යසාධක බලකායට සමගාමීව ඒ යටතේ පිළිටවනවා
විශේෂ දුරකථන මෙහෙයුම් මැදිරියක්. මේ මැදිරිය පිහිටවන්නේ ඒ වෙලාවේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක ජනතාවට මේ රෝගී තත්ත්වය සම්බන්ධව හරි අදහසක් මේ රෝගී තත්ත්වය සම්බන්ධව හරි දැනුවත් කිරීමක් අවශ්‍ය පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න. ඒ සමගින් අපේ වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට අපි සම්බන්ධ වෙනවා. ඒත් එක්කම මේ මොහොතේ පහුගිය කාලයේ පුරාවටම අපේ රටේ පැවතිච්ච ඇඳිරි නීති තත්ත්වයත් එක්ක අපේ රටේ අපි දන්නවා රෝහල්වල සායනික කටයුතු එන හිටියා. ඒකත් එක්කම රෝහල්වල ඖෂධ බෙදා හැරීමේ කටයුතු ආදිය යම් ආකාරයකින් අඩපණ වුණා. එතනදී අපි දැක්කා රටේ විශාල ජනතාවක් හිටියා මේ රෝග මේ තමන්ගේ දෛනික අවශ්‍යතාව සඳහා අවශ්‍ය වෙන ඖෂධ ලබා ගැනීමේ අපහසුතාවය ලබා ගන්න නොහැකිව අපහසුතාවයට පත් වෙච්ච. ඉතින් මේ අයට ඒ බෙහෙත් තමන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙදරට ගිහිල්ලා දෙන විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒත් එක්කම අපි තවත් දැකපු දෙයක් තමයි මේ මොහොතේ අපිට ශිෂ්‍යයන් විදියට වෛද්‍ය ශිෂ්‍යයන් විදියට ඉතාමත් පුළුල් දායකත්වයක් දෙන්න පුළුවන් කාරණයක් තමයි සමාජ දැනුවත් කිරීම. සමාජ දැනුවත්භාවය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇති කරන්න අදාළව ඒ සම්බන්ධයෙන් සමාජයේ අපිට සමාජගත කරන්න පුළුවන් පණිවිඩයක් සමාජයට යවන්න පුළුවන් විවිධාකාරයේ ක්‍රමවේදයන් ඔස්සේ අපිට පුළුවන් වුණා ඒ ක්‍රියාවලියට දායක වෙන. උදාහරණයක් විදිහට අපි දන්නවා සමාජ මාධ්‍ය අද වෙද්දී අපේ රටේ තරුණ පරම්පරාව වගේම බොහෝ පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය හරහා අපිට පුළුවන් වුණා මේ පණිවිඩය මොකක්ද මේ කොරෝනා රෝගය කියලා කියන්නේ මොකක්ද මේ රෝගය වැළඳුනොත් අපිට ඇතිවන රෝග ලක්ෂණ මොන විදිහේ පියවරද අපි අනුගමනය කරන්න ඕන තමන්ට මේ රෝගී තත්ත්වය වැළඳිලා තියෙනවා කියන කාරණා සම්බන්ධයෙන් හරි අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වුණා මේ රෝගී වසංගත තත්ත්වය රට පුරා පැතිර යන මූලික අවධියේ. ඉතින් ඒ සඳහා අපි වෛද්‍ය පිරිශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු විදිහට ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ විදිහට අපේ තියෙන Facebook වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් YouTube වෙන්න පුළුවන් ඒ ආකාරයේ සමාජ මාධ්‍ය හරහා මේ දැනුවත් කිරීම කරා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි දන්නවා අපේ රටේ සමාජ මාධ්‍ය YouTube මාධ්‍ය ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද වෙද්දි විශාල සමාජ ජනතාවගේ ආකර්ෂණයක් දිනාගත්තේ ඒ වගේම ජනතාවට පණිවිඩයක් බොහොම පහසුවෙන් යවන්න පුළුවන් මාධ්‍යයක් විදිහට අපි ඒක හඳුනාගත්තා. එතනදී අපිට පුළුවන්කම ලැබුණා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ විවිධ යූටියුබර්ස්ලා විවිධ යූටියුබ් සමාජ ක්‍රියාකාරීන් රැසක් විශාල පිරිසක් එක තැනකට ගෙනල්ලා මේ වසංගතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න අදාළව ඔවුන් එක්කකට එකතු වෙලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඉතාමත් සාර්ථකව ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණා. අපේ රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවලින් පවා මේ ආකාරයේ දැනුවත් කිරීම අපිට සිදු කරන්න හැකියාව ලැබුණා. ඒත් එක්කම අපි මේ වෙලාවේ කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් අපි දැක්කා තමන්ගේ දෛනික වේතනය අහිමි වෙලා විවිධාකාරයේ අපහසුතාවලට පත් වෙලා හිටපු. ඉතින් ඒ වගේ ජනතාවට අපිට පුළුවන්කම ලැබුණා රටේ විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක් ඒ මොහොතේ පියවර අරගෙන තිබුණා. මේ තමන්ගේ එදිනෙදා ආහාර වේල පවා ලබා ගන්න හැකියාවක් නැතුව හිටපු සමහර ජනතාවට උදව් කරන්න. ඉතින් ඒ දේවල් වලට අපිටත් විවිධාකාරයේ විවිධ මට්ටම් වලින් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපේ වෛද්‍ය පීඨවල ඉන්න සහෝදර සහෝදරියන්ගේ ඒ තියෙන යම් කිසි ආකාරයක මුහුණ පාලා තියෙන තත්ත්ව තියෙනවා නම් අභියෝගාත්මක තත්ත්වවලට ඒ කවුරු හරි මුහුණ දීලා ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව හොයලා බලලා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මැදිහත් වීම ප්‍රමාණයක් කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ ක්‍රියාකාරකම් තමයි අපි මූලිකවම ඒ කාල සීමාව තුළදී සිද්ධ කරන්න යෙදුනේ. හරුණයි ඔබ සඳහන් කළා දායකත්වයන් රාශියක්. ඉතින් මේ දායකත්වයන් රාශියන් අතුරින් එක් අවස්ථාවකට මම යොමු වෙනවා. ඒ ඖෂධ බෙදා හැරීම සහ මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධව මේ පිළිබඳව අපි කතා කරමු. ඕමල්ලි ඇත්තටම දැන් අපි පහුගිය කොරෝනා වසංගතයේට අපේ රටේ ජනතාව මුහුණ දීලා ඉන්න අවස්ථාවේ දැක්ක ප්‍රධානම දෙයක් තමයි අපේ රටේ රෝහල් පද්ධතිය තුළ සිදු කෙරෙන රෝගී ප්‍රතිකාර සේවාවන් අපිට සිද්ධ වුණා. කොරෝනා රෝගී තත්ත්වය කේන්ද්‍ර කරගෙන ඊට අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා දීලා සිද්ධ කරන්නේ. ඒකත් එක්ක යම් ආකාරයකින් සාමාන්‍යයෙන් රෝහල්වල සිද්ධ වෙන ප්‍රතිකාර සේවා සායනික කටයුතු යම් ආකාරයකින් අත්හිටවන්න හෝ කල් දාන්න සිද්ධ වුණා. මොකද මේ මොහොතේ විවිධ ගැටලු රාශියක් මතුවෙන්න ඉඩ තිබ්බා. සාමාන්‍ය දෛනික රාජකාරී ප්‍රමාණය ඒ ආකාරයෙන්ම රෝහල්වල පවත්වගෙන යනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා සාමාන්‍යයෙන් රජයේ රෝහලක සායනයකට ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. එතකොට මේ රෝගීන් ප්‍රමාණය ඇවිල්ලා ගොඩක් වෙලාවට මාසිකව හෝ මාස දෙකකට සැරයක් මේ සායන වලට සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය
ප්‍රතිකාර ලබා ගන්න බෙහෙත් රෝහලින් ලබාගෙන යන සාමාන්‍ය ජනතාව. එතකොට මේ අයට ඉතාමත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. Tamange රෝගී තත්ත්වය බොහෝ විට මේ පුද්ගලයන් දීර්ඝකාලීන රෝගී තත්ත්වයන් හින්දා පීඩා විඳින අය. සමහරට හෘද රෝගයක් වෙන්න පුළුවන්, දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ ආකාරයේ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගී ජනතාවට ඒ Tamange දෛනික බෙහෙත් වේල අතපසු වුණොත් ඒ හරහා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගොඩකට ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණේත් එක්ක ඇත්තටම අපි දැකපු දෙයක් තමයි මේ වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට අපිට යම්කිසි මැදිහත්වීමක් කරන්න පුළුවන් කියන කාරණය. එතනදී අපිට හැකියාව ලැබුණා රෝහල් කාර්ය මණ්ඩලයත් සමග සම්බන්ධ වෙන එක ලංකාවේ ලංකාව පුරා විහිදුණු ජාතික මට්ටමේ වැඩසටහනක් විදිහට අපි ක්‍රියාත්මක කරේ. ඔබට බෙහෙත් කියන නමත් එක්ක තමයි අපි මේ වැඩසටහන කොහොම සංවිධානාත්මක විදිහට ක්‍රියාත්මක කරේ. එතනදී විවිධාකාරයේ වෛද්‍ය වරු ඒ වගේම රෝහල් පාලන අධිකාරී විවිධාකාරයෙන් අපිට සහයෝගය දුන්නා මේ වැඩ කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න. එතනදී අපි මූලිකවම මේ සායනක වලින් රෝගීන්ට නිකුත් කරන බෙහෙත් විෂයාකාරයෙන් මේ රෝගීන්ගේ බෙහෙත් වර්ගීකරණය කළා. ඒ අපේ සහෝදර සහෝදරයන් මේ වැඩේට ඇත්තටම හිතන්නේ බොහොම උනන්දුවෙන් සහ ස්වේච්ඡාවෙන් තමයි සම්බන්ධුනේ. ඒ බොහොම කැමැත්තෙන් සම්බන්ධ වෙලා ඒ බෙහෙත් ටික යම්කිසි ලෙඩකට අවශ්‍ය බෙහෙත් ටික ඒ බෙහෙත් පොතේ සායනික පොතේ සටහන් කරන තැන ඉඳලා බෙහෙත් ටික පැකට් කරලා ඒ රෝගියාගේ නිවසට ගිහින් දෙන තැනට යනකම් ඒ සම්පූර්ණ කාර්යභාරයට අපේ සහෝදර සහෝදරයන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිට ඒ වෙලාවේ යම් යම් ආකාරයේ අභියෝග තිබුණා මුහුණ දෙන්න වෙච්ච. මොකද දැන් මේ වගේ අවස්ථාවක වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් පුළුවන්, ඕනම කෙනෙක්ට පොදුයි මේ රෝගී තත්ත්වයට නිරාවරණය වුණොත්, රෝගී අසංගත තත්ත්වයට නිරාවරණය වුණොත් ඕන් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා බොහොම සැලසුම් සහගතව බොහොම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් අපේ සහෝදර සහෝදරයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙමින් මේ තහවුරු කරමින් මෙම වැඩසටහන් සංවිධානය කරන්න. එතනදී අපේ සහෝදර සහෝදරයන් මම හිතන්නේ ඉතාමත් ලොකු කැපකිරීම ප්‍රමාණයක් සහ ලොකු සහයෝගයක් අපිට දුන්නේ. ඇත්තටම මේ වැඩසටහන ඉතාමත් හොඳින් සාර්ථකව කරගන්න මම හිතන්නේ ඒකෙන් විශාල ප්‍රමාණයක් අපේ රටේ අම්මලා තාත්තලා අපේ රටේ රෝගී ජනතාවට සහනයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා පුද්ගලිකව. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම ගැන මම හිතන්නේ මල්ලි ඇහුවා. එතකොට ඒක ගැන සඳහනක් කරොත් අපි වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදිහට කොහොමත් අපේ වෛද්‍ය ශිෂ්‍යයන්ට මුහුණ දෙන්න වෙන ගැටලු වෙන්න පුළුවන්, වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික කරුණු වෙන්න පුළුවන්, එතනින් හැට ගැට පස්සේ වෛද්‍ය වෘත්තිය සම්බන්ධ වැදගත් කරුණු වෙන්න පුළුවන්. මේ දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න, අපේ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කරන්න අදාළව අපගේ සමාජ මාධ්‍ය යම් කිසි ආකාරයක ක්‍රියාකාරීත්වයක් නිරන්තරයෙන් පවත්වාගෙන යනවා. ඉතින් මෙතනදී අපිට ඉතාමත් ලොකු දායකත්වයක් ලැබුණ අපේ සංවිධානගත වෙලා තියෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් එක්ක ක්‍රියාකාරීත්වයේ ඉදිරියෙන් අපේ සහෝදර සහෝදරයන්ගෙන්. ඉතින් මේ හරහා අපිට හැකියාවක් ලැබුණා මේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අපිට ඒ ජනතාව දැනුවත් කරන්න අවශ්‍ය නිවැරදි කරුණු, නිවැරදි දැනුම යම් එක පැත්තකින් අපිට ලබා ගන්න. එතනදී විශේෂයෙන්ම අපි දැක්ක සමහර නිවැරදි නොවන වැරදි කරුණු, වැරදි මතවාද සමාජයට සම්ප්‍රේෂණය වෙන අවස්ථාත් අපි දැක්ක. ඉතින් එතනදී ලොකු වගකීමක් තිබ්බ අපිට වෛද්‍ය විෂයන් විදිහට නිවැරදි කී ජනතාව අතරට ගේට යන්න. ඉතින් එතනදී අපිට හැකියාව ලැබුණ අපේ ආචාර්යවරු, මහාචාර්යතුමන්ද, ඒ වගේම වෛද්‍ය ඉලදාරින් මේ සම්බන්ධයෙන් පර්යේෂණ, ඒ වගේම මේ සම්බන්ධයෙන් අධ්‍යයනයන් කරන පුද්ගලයන් සමග සම්බන්ධ වෙලා නිවැරදිව තහවුරු කරගත්ත කරුණු ජනතාවට යම් ක්‍රියාකාරක නිර්මාණාත්මක විදිහට, ජනතාවට දැනෙන විදිහට, තේරෙන විදිහට ජනතාවට ලබා දෙන්න අපිට මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහා හැකියාව ලැබුණා. එතනදී මම කිව්වා වගේ අපි Facebook මාධ්‍ය මූලිකවම පාවිච්චි කරා මේ දැනුම ජනතාවට ලබා දෙන්න. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විදිහට සමාජයේ යම්කිසි ආකාරයක නමක් දිනාගෙන ඉන්න සමාජයේ මිනිස්සුන්ගේ අවධානයට ලක් වෙලා ඉන්න පිරිස් එක තැනකට එකතු කරලා අපේම සංකල්පයන් එක්ක මොන මිනිසුන්ට වඩා දැනෙන විදිහට ඒ වෙලාවේ අපි දැක්ක මිනිසු හිටියේ ලොකු මානසික පීඩනයකින් ගෙවල් වලට හිර වෙලා තමන්ගේ සමට රැකියාව නැති වෙලා. එතකොට ඒ වගේ වෙලාවක ඉන්න ජනතාවට ආමන්ත්‍රණය කිරීම කියන දේ පහසු දෙයක් නෙවෙයි. මොකද ජනතාවට ඒ අවශ්‍ය දැනුම උනත් ග්‍රහණය වෙන ආකාරයට ලබා දෙන යම්කිසි අභියෝගාත්මක ක්‍රියාවලියක්. ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. මම හිතනවා අපි බොහොම සාර්ථකව ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඒ නිසා අද දවසේ වෙනකොට මේ තත්වයට රටේ වසංගතයේ
පාලනය කරන්න රජය සහාය අදාළ වගකීතු පිරිස් ගෙනියපු ක්‍රියා මාර්ගවලට අපේ දායකත්වය ආකාරයෙන් ලබා දෙන්න හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. හරියයි. එක පැත්තකින් ඒ වගේ බෙදාහැරීම් කටයුතු සිද්ධ වෙද්දී අය කිව්වා වගේ තව පැත්තකින් හදිසි දුරකථන ඇමතුමක් ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක වුණා මෙම ලොක්ඩවුන් කාල සීමාවේ. මෙය වෛද්‍ය සිසුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යසාධන බලකාය හරහා තමයි සිද්ධ වුණේ. එම කාර්තාව්‍යයට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ කෙනෙක් තමයි ප්‍රවීණ අය කියලා කියන්නේ. අයියේ ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා කිව්වොත්? ඔව් ඇත්තම නංගිනේ නංගි මතක් කරා වගේ ඒක වෛද්‍ය පරීක්ෂක ක්‍රියාකාරී අමිටුව සහ COVID-19 ජනාධිපති කාර්යසාධක බලකායත් සමඟ එකතුලා තමයි අපි දැන්දී ඒ කාර්යභාරය කරන්න එකතුනේ. ඒ කියන්නේ එතනදී ඇත්තරම සමාජයේ ඉන්න මිනිසුන්ට මේකේ තියෙන බරපතලකම තේරුම් ගන්න සහ මේකේ තියෙන ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ක්‍රමයක් මේ අවශ්‍ය වෙලා තිබුණා. ඒකට හොඳම ක්‍රමය තමයි දුරකථන මාර්ග වලින් අවශ්‍ය තොරතුරු ලබා දීම. ඉතින් ඒ සඳහා වෛද්‍යවරුන්ට ඒ වෙනුවෙන් කාලේ මිඩංගු කරන්න බැරි වෙන මොකද ඒ කාලෙ වෙද්දි ගොඩක් කාර්ය ඒ COVID-19 එක ගොඩක් ඒ සම්බන්ධයෙන් එයාලට ඔවුන්ට ඒ සඳහා කාලේ මිඩංගු කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපි වෛද්‍ය ශිෂ්‍ය මිතර තීරණය කරා මේ සඳහා අපිට කරන්න පුළුවන් ආකාරයෙන් අපි ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ සඳහා අපි කාර්යාධික බලකායට අදාළ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුමත සහ ඔවුන්ගේ මග පෙන්වීමත් එක්ක අපි ඒකට සම්බන්ධ වෙලා අපි ඒකට කටයුතු කරා. මම ගත්තොත් මම රාත්‍රී ෂිෆ්ට් එකකට තමයි මම හිටියේ. ඒ කියන්නේ එක දිනයක. ඒ කියන්නේ එහෙදී අලුයම ඒ කියන්නේ පාන්දර 2-3ට වගේ අපිට දුරකථන එමතුම් ආවා. ඉතින් අපි ඒවට අවශ්‍ය තොරතුරු ලබා දීලා ඒ අවශ්‍ය කටයුතු සිදු කරා අපි දවස්තයි. එක්වර වෛද්‍ය සිසුන් කී දෙනෙක් පමණ මේ සේවාව සඳහා සහභාගී වුණාද? කොහොමද ඔවුන් තෝරගත්තේ? ඔව් මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම බැලුවේ දැන් ඒ වෙද්දි රටේ පුදුමහා ජනතාවට ප්‍රශ්න කිහිපයක් ඇතුළත මොකද කියන්නේ ඔවුන්ට ගමනාගමන අපහසුතා තියෙනවා. ඒ වගේම ඉදරින් එළියට එන්න දෙයක් නැහැ. ආර්ථික අපහසුතා තියෙනවා. ඒවත් එක්ක ඔවුන්ට නැවතත් ඒ වෛද්‍ය ශිෂ්‍යයට අපිට කියන්න බෑ. ඒ කියන්නේ ගොඩක් දුර ඉන්න ශිෂ්‍යයට කියන්න බෑ මේකට ඇවිල්ලා සහභාගී වෙන්න කියලා. ඒ නිසා අපි වෙලාවෙ සාකච්ඡා කරේ අදාළ පණිවිඩයේ බැච් අතරේ යවලා ස්විච්චාවෙන් මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් ළමයි ඉන්නවනම් ඒකට ඉන්න කියලා. ඉතින් ඒ ආශ්‍රිත තමයි ඒ ආකාරයෙන් තමයි ළමයි ඒකට ස්විච්චාවෙන් ඉදිරිපත් වුනේ. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම සැලකුවා මේ ඒ ළමයින්ට කියන සායනික දැනුම සම්බන්ධයෙන් පිළිවත්ව තුන්වන වසරෙන් ඉහළ කට්ටිය තමයි පොඩ්ඩක් අපි වැඩිපුර එයාලා තමයි අපි එදුවේ මේ සඳහා. මොකද එයාලට තමයි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අපි එහිදී පැය 24ම දවස් 7ම සේවා මුහුර වශයෙන් ෂිෆ්ට් වශයෙන් එක ෂිෆ්ට් එකකට ළමයි 4ක් 5ක් වගේ හිටින විදියට මේ පැය 24ම දවස් 7ම ශිෂ්‍යයන් එකට එදුවා. ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් ජනතා ඒ කියන්නේ ඒ දුරකථන ඇමතුම් සේවාවට සම්බන්ධ වූ දුරකථන අංකත් මතක් කර. ඔව් ප්‍රධාන වශයෙන්ම 117 හදිස්සිය ඇමතුම් අංකෙන් තමයි ඔවුන් අපිට සම්බන්ධ වුනේ. අපි අරහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු අපතිම සිදු වුණා. එතකොට අයිය අපිට කියන්න පුළුවන්ද මොන වගේ ඇමතුම්ද අයියලට ලැබුණේ? මොන විදිහේ ගැටලුද මොන වගේ ප්‍රශ්නද ඒ කට්ටියට තිබ්බේ මේ COVID-19 සම්බන්ධව? ඔව් ඒ වෙනකොට සමාජය තුලේ කතා බහක් ගොඩ නැගිලා තිබ්බා. මේකේ මාධ්‍ය රෝග ලක්ෂණ දාර්ශනිකවත් කැස්ස උණ උගුරේ අපහසුතා ඒ වගේ එහෙම රෝග ලක්ෂණ තමයි තියෙන්නේ කියලා සමාජය තුලේ කතා බහක් ඇතුළත තිබ්බා. සාමාන්‍යයෙන් කොහොමත් වෛරස් ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් ආසාදනයකදී ඔය තත්ත්වය ඇතිවීම සාමාන්‍යයි. ඉතින් අපි දැන් සාමාන්‍ය සම්ප්‍රේෂණ ගත්තත් ඒකටත් උණ කැස්ස ඔය ලක්ෂණ මාතු වෙනවා. ඒක අපි ඔක්කොම දන්න වගේ ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ වගේ දැන් ඒ කාලේ තිබ්බ ඒ කාලේ අර පැතිරීම සම්බන්ධයෙන් තියෙන බිය නිසා ඒ උණක් තිබ්බත් කැස තිබ්බත් ගොඩක් කට්ටියකට පොඩි ඒ අපු බය නිසා කතා කරන්න පටන් ගත්තා. ඉතින් අපි ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම කිව්වේ ඒ වගේ අර සාමාන්‍යයෙන් අර ස්පෙસિෆික් නැති රෝග ලක්ෂණ තියෙනවා නම්
අපි කිව්වේ සෙවන නිරෝධායන් ලක් වෙන්න ප්‍රධාන වශයෙන්ම දිගටම ඒ රෝගක්ෂණ තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන්න කියලා කිව්වා ඒ වගේම ඒට ඒ අතර අපි කතා කරා කොවිඩ් 19 ඒ කියන්නේ ඒකට අමෘතාවයක් තියෙනවා කියලා අපිට පෙන්නුම් කරන පුද්ගලයන් බව කතා කරලා ඉතින් එහෙදී පොඩ ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ කොවිඩ් 19 ඒ කියන්නේ රෝගීන් සමග ක්ලෝස් කන්ටැක්ට් තිබ්බ කට්ටියත් කතා කරා ඉතින් ඒකම කතා කරාම අපි කරේ ඔවුන්ගේ ඔවුන්ට කරන්න ඕන ඊළඟ ගන්න ක්‍රියාමාර්ග මොනවද ඔවුන් යා යුතු ස්ථාන මොනවද PCR පරීක්ෂණය සඳහා යනවනම් හොඳ ඒ සඳහා ඒ සහභාගී වෙන්න කියලා අපි අනුමත කරා ඒත් එක්කම ඔවුන්ට පැහැදිලි කරා يعني අපි ඔවුන්ගේ දත්ත ලබා ගත්ත දත්ත ලබාගෙන ඒක පරිගණකගත කරලා ඒවා විශ්ලේෂණය කරලා ඒවා ලබා දෙන්න ඕන අංශ වලට අපි ඒක ලබා දුන්නා ඒ වගේම ඒ එක එක උදාහරණයක් අතත් මම හිටපු දවස්ෙම يعني 105 වෙනි කොරෝනා රෝගියා අපිට කතා කරලා අපෙන් අපි 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 විස්තර කිව්වා කොහොමද මේක වෙන්න ඕන මේ එතනින් එහාට කොහොමද මේ ප්‍රතිකාර වලට යන්න ඕන යන්න ඕන ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා අපි පැහැදිලි කිරීමක් කරා එතනදී ඒ වගේම තමයි සමහර අවස්ථාවල يعني ඔය පිටරට ඉඳන් ආපු කට්ටිය ඉඳලා ඔය සැඟවී සිටින අය ගැන පවා අපිට දුරකටන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කවින්දලයේ ඔබ සීමාවාසික පුහුණුවට යාමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක්. ඉතින් මේ උද්ගත වූ තත්වයත් එක්ක ඔබේ සීමාවාසික පුහුණුවට මොනෑම් විදියකින් හරි බලපෑමක් ඇති කරාද? ඔව් නංගි. දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ටර්න් හවුස් ඔෆිස් එකකෙනෙක් කියන්නේ අපිට සාමාන්‍යයෙන් පැය 24න් පැය 12ක් අනිවාර්යයෙන්ම ඔන් කෝල් ඉන්න ඕන. ඊට පස්සේ ඒ විදිහට අපි හැමතිස්සෙම ඉන්නේ වාට් ටු ඉන්න රෝගීන් එක. එතකොට දැන් මේ අවස්ථාව ආවට පස්සේ දැන් අපි ඉන්ටර්න්ව ඉන්නේ තව මාස දෙක තුනක්. එතකොට අපේ හිතේ පොඩි يعني මානසික පොඩි චකිතයක් ඇති වුණා. ඉතින් ඒක හැමෝම සාමාන්‍ය දෙයක්. නමුත් අපි يعني හවුස් ඔෆිසර් කෙනෙක් විදිහට නැත්නම් ඉන්ටර්න් හවුස් ඔෆිසර් කෙනෙක් විදිහට අපිට තියෙන ලොකු වගකීමක්. ඒක නිසා ඒ වගකීම එක්ක අපිට දැන් අපි සාමාන්‍ය ඉන්ටර්න් හවුස් يعني ඉන්ටර්න් වෛද්‍යවරයෙක් විදිහට අපි ඉන්නේ ස්පීතාලෙම ළඟම තියෙන අපිට ලබා දී තියෙන නිල් නිවාස. ඒතකොට අපි ගෙදරේම සාමාන්‍යයෙන් මාස දෙකකට සැරයක් වගේ තමයි වෙන්නේ. ඒතකොට ඒ විදියට තියෙන නිසා අපිට يعني අපි ස්පීතාල ළඟම ඉන්නේ. ඒතකොට අපිට අවශ්‍ය පහසුකම් ඒ හරියෙන් දෙනවා. ඒතකොට ඒ කියන්නේ ස්පීතාලෙන් දෙනවා. ඒක නිසා අපිට එහෙම ලොකු බලපෑමක් තිබුණේ නැහැ. නමුත් පොඩි හිතේ චකිතයක් තිබුණා. නමුත් ඒක දැන් පාවෙලා ගිහින් ඉවරයි. දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ. මේ අවස්ථාවේදී ඔබ වටේ සිටින අය ලැබිච්ච ප්‍රතිචාරය මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබට හම්බුනේ? ඔව් ඇත්තටම දැන් ඊදෙර අම්මලා තාත්තලා ඉන්නෝ නෑ දැන් ඉන්න තින් ගිහින් ආන කවද ඉන්ටර්න් යන්නේ ඕවා තමයි ඉතින් අහන්නේ. නමුත් දැන් අපිට එහෙම ඉන්ටර්න් ගියාම ඉතින් එහෙම ඊදෙර අය එක්ක ලොකුවට අපේ ඊදෙර ඇවෙන්නෙත් නෑ නෑදෑව හම්බෙන්නෙත් නෑ. ඒක නිසා ඒගොල්ලන්ට අපින් සම්ප්‍රේෂණය වීමක් හරි නැත්නම් එහෙම කරදරයක් වෙන එකක් මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන වගකීමත් එක්ක ඒ කියන්නේ අපි ඉන්ටර්න් හවුස් ඔෆිසර් කෙනෙක් විදිහට රෝගීන් එක්ක තියෙන ඒ සම්බන්ධයත් එක්ක අපිට වගකීමක් තියෙනවා. ඒ රෝගීන්ව බලලා ඒ රෝගීන්ව අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරලා ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න එක අපිට රෝගී හැදෙන්න පුළුවන් හෝ නැතා හෝ ඒක අමතක කරලා රෝගීන්ට ප්‍රතිකාර කරන එක තමයි අපි මොලික වශයෙන් කරන්න ඕනේ. ඒක නිසා ඒ වගකීම හිතේ දරාගෙන තමයි ඉතින් අපි වැඩ වලට යන්නේ. සිතුමිණක්කේ ඔබ සීමාවාසික පුහුණුවේ දෙන වෛද්‍යවරියක්. ඒ වගේම තමයි ඔබ දිනපතා රෝහලක සේවය කරනවා. ඉතින් ඔබ මේ සේවයට යෑමේදී ඔබේ රෝහලට විවිධාකාරයේ රෝගීන් ඇතුළත් වෙනවා. මේ ඇතුළත් වෙන රෝගීන් අතරේ COVID-19 වෛරසය වැළඳුණු රෝගියෙක් සිටී කියලා කිසිම චකිතයක් නැත්නම් බයක් වගේ තිබුණේ නැද්ද? තිබුණා හැම මුලදී. ඒ කියන්නේ එතකොට අපි අර සිටුේෂන් එක හරියට ඇනලයිස් කරලා තිබුණේ නැහැ.
කොහොමද ලංකාවට කොච්චර කේයිද කොයි පළාතට ඉඳීද කියලා තිබුණේ නැහැ. ඉතින් මුලදී හැම ශක්තියක් තිබ්බා. ඒත් එක්කම අර ගොඩක් මීටින්ග්ස් තිබ්බා. හොස්පිටල් එක ඇතුලේ ඊට පස්සේ සර්කියුලර්ස් ගොඩක් ආවා. කොහොමද අපි ප්‍රොටෙක්ට් වෙන්න ඕන කොහොමද patients-ව ප්‍රොටෙක්ට් කරන්න ඕනේ ඒ වගේ. ඉතින් ඒවත් එක්ක නිතර නිතර ඒ ගැන කතා වෙනකොටත් අපිට ඒද මේ patient කෙනෙක් ඒද එහෙම හැමතිස්සෙම ඉතින් තිබුණා ඒ symptoms තියෙන එක නේ. ඇත්තටම COVID-19 වල symptoms ගොඩක් common වුණ සංඛ්‍යා ඒ වගේවා ගොඩක් වෙන රෝග වලටත් ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ. ඉතින් එහෙම රෝගින් ඕන තරම් අටුවක ඉන්නවා. ඒකට ඉතින් සැකයක් තිබුණා. සිතුවිණියක්ේ අපිට කියන මෙම වසංගත තත්ත්වය හමුවේ රෝහල්වල සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වෙනස් වුනේ කොහොමද? මේ අර රෝහල් හැම රෝගියෙක්ම රෝහලට ඇතුළත් කරගන්න කලින් ට්‍රයඩ් එකක් එහෙම නැත්නම් රෝගීන් වර්ගීකරණයකට යොමු වුණා. එතනදී හැම රෝගියෙක්ම උෂ්ණත්වය පරීක්ෂා කරා. ඒ වගේම ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය පරීක්ෂා කරා. ඒත් එක්කම මූලික රෝග ලක්ෂණ පිළිබඳ විස්තරයක් ඒ වගේම ඒගොල්ලන්ගේ ට්‍රැවල් හිස්ටරි එක පොගේ කාලය ඇතුළත කොයි හරි පිටරට හරි කොයි හරි සංචාරය කරලා තියෙනවද නැත්නම් එහෙම ඉඳලා අප කෙනෙක් ආශ්‍රය කරලා තියෙනවද පස්සේ කාලෙකදී අපි අර හයි රිස්ක් ඒරියාස් කියලා රටේ අර එක එක තැන්වල අපි ක්ලස්ටර්ස් හොයාගත්තා නේද ඒක අනුව ඒ යම් කිසි ප්‍රදේශයකින් එන කෙනෙක්ද කියන එක ඒ වගේ කරුණු ඇහුවා එතනදී. එතකොට ඒක අහලා ඒ අනුව රෝගීන් වර්ගීකරණය කරලා අදාළ වට්ටු වලට යවුවා. එතනදී COVID-19 වලට ප්‍රතිකාර කරන රෝහල් විදිහට නම් කරපු රෝහල් වලදී නම් ඒ අදාළ වට්ටුවට යවුවා. එහෙම නැතු රෝහලක නම් ඒගොල්ලන් දැන් අපේ රෝහලේ වගේ නම් ඒ වගේ රෝගියෙක් අපි මොකක් සැකසයිත රෝගියෙක් આવොත් IDH රෝහලට එහෙම නැත්නම් හෝමගම රෝහලට මාරු කරලා යවුවා. එතකොට එහෙම නැතුව ලොකු සැකයක් නැහැ. නමුත් රෝග ලක්ෂණ තියෙනවා. එතකොට ඒ වගේ රෝගීන් වෙනුවෙන් වෙන් කරන වෙනම වට්ටුවක් තියෙනවා. ඒ වාට්ටුවට තමයි රෝගීන් යන්නේ. එතන ඒ වාට්ටුවේ සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ ඒ වගේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. එතකොට ඒගොල්ලන් සම්පූර්ණ PPE එකක් එහෙම නැත්නම් personal protective equipment ඇඳලා තමයි මේ වාට්ටුවේ හැම සේවකයෙක්ම එහෙමත් එතකොට එතනින් PCR පරීක්ෂණයකට යොමු වෙලා ඊට පස්සේ තමයි සාමාන්‍ය වාට්ටුවකට ඒ රෝගීන් එන්නේ. එතකොට ඊට අමතරව පුළුවන් තරම් අඩුවෙන් රෝගීන් ඇතුළත් කිරීමක් කරන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරේ. එතකොට හදිසි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර කරලා යවන්න පුළුවන් රෝගීන් ඔක්කොටම ඒ විදිහට ප්‍රතිකාර කරලා ඒගොල්ලන් පිටත් කරා. පාට් වලට ඉතුරුත් කරගත්තේ සීමිත සංඛ්‍යාවක්. ඊට අමතරව රෝහල ඇතුලේ හැමතිස්සෙම ඒ රෝගීන්ට සහ ඒගොල්ලන්ට කෙන අයට නිතරම මත් සෝද ගන්න පුළුවන් වෙන විදිහට හැමතැනම ඒ පහසුකම් සැලසලා තිබුණා. ඒ වගේම රෝහල් පරිසරයේ විස බීජාරණය කරන එකත් නිරන්තරයෙන් කරා පිරිසිදු කිරීම ඒ වගේවා. එතකොට අර ලිෆ්ට් එකක් වුණත් පාවිච්චි කරන කට්ටිය සීමා කරලා ඊට පස්සේ හැමතැනකදීම අර මීටරයක් දුරින් රෝගීන් වාඩි කරවලා ඒ වගේ ක්‍රියාමාර්ග රෝහල ඇතුළේ ගත්තා. ඊට අමතරව රෝහල ඇතුලේ අපි කරන සාමාන්‍ය වැඩ පිළිවෙල ඒ කියන්නේ සාමාන්‍යයක් කියන්නේ රූටින් තියෙටි කියලා කියන හදිස්සි නොවන තියෙන ඔපරේෂන් මොනවා හරි කරන ඒවා කියන්නේ සත්කම්. එතකොට ක්ලිනික් කියන්නේ අපි අර මාසෙකින් දෙකකින් රෝගීන් පරීක්ෂා කරන ක්ලිනික් එකට කැදවනවා. එතකොට ඒ වගේ ක්ලිනික් තියෙන ඒවා පුළුවන් තරම් අවම කරා. එතකොට හැම වාට්ටුවකටම වගේ දුරකථනයෙන් තමයි අපි රෝගීන් හරහා අපිට දුරකථන අංකයක් දීලා තිබ්බේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවක රෝහලට ඇතුළත් වෙන්නේ නැතුව ඉස්සෙල්ලා දුරකථනයෙන් වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න පහසුකම් තිබුණා. ඒකට හිම වෙලාවට ඒගොල්ලන් ඉන්න අවශ්‍ය නම් විතරයි රෝහලට ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රියාමාර්ග තමයි ගත්තේ. ඔව් සිතුමිණියක්ගේ. එතකොට මේ තත්ත්වයේ යටතේදී ඔබ දැනගන්නවා ඔබගේ වාට්ටුවේ ඉන්නවා COVID-19 රෝගියෙක්. එතකොට ඔබ ඇතුළු ඔබගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදී ගත්ත පියවරයන් මොනවාද? අපි කියන්නේ people සරයක් අපි COVID-19 ද කියලා දැක කරපු රෝගීන් හිටියා වාට්ටුවේ. එතකොට ඒ රෝගීන් වෙනම අපි isolation room එකකට වගේ වෙනම room එකකට දාලා ඒගොල්ලන් පරීක්ෂා කරන වෙලාවට PPE නැත්නම් personal protective equipment ඇඳුම් ඇඳලා තමයි රෝගීන් පරීක්ෂා කරේ. පස්සේ ඒගොල්ලන් අවශ්‍ය විදිහට PCR පරීක්ෂණයට යොමු කරා.
ඉතින් එහෙම අවස්ථා කීපයකදීම ඒ වගේ PCR කරපු රෝගීන් නෙගටිව් වෙලා තිබුණා. එතකොට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඉතර අවස්ථාවකදී එහෙම පොසිටිව් වුණාම ඉතින් ඒ රෝගියාට නිරාවරණය වෙච්ච ඔක්කොම සේවක මණ්ඩලකින් වෛද්‍යවරු හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම දින 14ක නිරෝධායනයට ලක් වෙන්න සිද්ධ වුණා. හරිඳු අයියේ මේ වගේ තත්ත්වයකට අපි මීට කලින් මුහුණ දීලා නැහැ. මෑත අතීතයේ මේ වගේ පැන්ඩමික් තත්ත්වයක් ශ්‍රී ලංකාව මේ වගේ තත්ත්වයකට ගොදුරු වෙලා නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ තත්ත්වය විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. අනාගත වෛද්‍ය පරපුර ගැන ඔයාලගේ අධ්‍යයන කටයුතු වලට මෙම තත්ත්වය, ඇඳෙන නීති තත්ත්වය, ලොක්ඩවුන් තත්ත්වය මොන විදිහකටද බලපාලා තියෙන්නේ? ඇත්තම නම් දැන් අපි දන්නවා මේ විදි රටේ සියලුම ක්‍රියාකාරකම් එදිනදා දෛනික ක්‍රියාකාරකම් මේ විදිහට නැහිටලා තියෙනවා. ඒකට ඒකත් එක්ක අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඒ ශාස්ත්‍රවලටත් ඒ හා සමාන බලපෑමක් තියෙනවා. මොකද අපි දන්නවා මේ මොහොතේ රටේ ජනතාවගේ ආරක්ෂාව, රටේ ජනතාව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන එකෙන් වළක්වා ගැනීමට තමයි අපිට අනිත් සියලුම අවශ්‍යතාවයන් වලට වඩා මූලිකත්වය දෙන්නේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකත් එක්ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන කෙනා මේ මොහොත වෙද්දී ඉන්නේ යම්කිසි ආකාරයක ගැටලු සහගත තත්ත්වයක තමන්ගේ අධ්‍යන කටයුතු නිවැරදිව සහ පුරුදු විදිහට ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා. එතනදී මම වෛද්‍ය ශිෂ්‍යය ගැන කතා කරන්නම්. මොකද වෛද්‍ය අධ්‍යාපනය ගත්තොත් වෛද්‍ය අධ්‍යාපනයේ තියෙන එක්තරා තත්ත්වයක් තමයි වෛද්‍ය උපාධියේ කාල සීමාව අනිකුත් උපාධිව කාල සීමාවට වඩා සාපේක්ෂව දිගයි. අවුරුදු 5කට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය අදාරණ ශිෂ්‍යයෙක්ට එම කාල සීමාව තමන්ගේ අධ්‍යයන කටයුතු සිදු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම යම් ආකාරයක සංකීර්ණ සහ පොදුවේ තමන් තනි තනිවම වැඩ කරනවට වඩා එකට එකතු වෙලා කණ්ඩායම් විදිහට වැඩ කරගෙන යාම හරහා තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. අපේ මේ මම හිතන්නේ අනිත් පිටවලටත් ඒක අපි පොදුයි. ඉතින් අපි මේ විදිහට තමයි අපේ දැනුම බෙදා හදාගෙන අපේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්නේ. අපේ පුරුදු විදිය ඒක. නමුත් මේ විද්දි මේ ඇති වෙලා තියෙන බලපෑමත් එක්ක මේ විද්දි මාස දෙකකට ආසන්න කාලයක් නිවෙස්වලට කොටු වෙලා ඉන්න වෙලා තියෙන කාරණේත් එක්ක අපිට අර කිව්ව පුරුදු අධ්‍යාපන ක්‍රමවේදයට අපේ අධ්‍යාපන කටයුතු හදාරන්න බැරි කාරණේ වගේම අපේ අර මම කලින් කිව්වා වගේ උපාධි කාල සීමාව තව තවත් දීර්ඝ වීම නිසා යම්කිසි ආකාරයේ අනාගත අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ප්‍රවීණ අයියේ අපි අවිවාදාත්මකව පිළිගන්නවා මේ COVID-19 තත්ත්වය හමුවේ වෛද්‍ය ශාස්ත්‍රයේ කාර්යභාරය. ඉතින් එවැනි වූ ගෞරවනීය ඒ වගේම බාරදුව කටයුතු වලට ඔබත් අනාගතයේදී අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඉතින් අනාගත වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වීමට සිටින ඔබ ඔබේ පසු පරපුරට දෙන අවවාදය එහෙම නැත්නම් මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? ඔව් මල්ලි, මෙහෙමයි. දැන් මේ කොරෝනා වසංග තත්ත්වයත් එක්ක අපි දැක්කා වෛද්‍යවරුන්ගේ සහ ආරක්ෂක අංශ වෛද්‍ය අංශ වෛද්‍යවරු ප්‍රමුඛ රෝහල් ආරක්ෂක රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක අංශ සමග එකතුලා දිවාරා බලන්න නැතුව ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතයත් පසෙක දාලා වැඩකටයුතු කරා. ඒ වැඩකටයුතු කරපු නිසා තමයි ඇත්තට මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා ඒක පුළුවන් මේ තාක් දුරකට පාලනය කරගන්න අපිට පුළුවන් වුණේ ඒ ඔවුන්ගේ තිබ්බ මහන්සිය නිසා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි මම ඇත්තටම දැන් නංගිගේ අර කලින් අස්නංගේ කිව්ව වගේ අපි මීට කලින් අපි කවදා අපි මේ පැන්ඩමික් එකකට අපි කවදාවත් මේ මොකද දිලා නැහැ. මොකද 2003 SARS ආවා, ඊට පස්සේ influenza ආවට අපිට එකින් අපේ ලංකාවට බලවෙමක් සිද්ධ වුණේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මුලින්ම මේ අපිට පැන්ඩමික් එක විදිහට මුහුණ දෙන සිද්ධ වුණේ මේ COVID-19 සංගතත්වයත් එක්ක. ඉතින් අපි කොහොමද ඒකට අනුගත වෙන්නේ, අපි කොහොමද ඒකට ප්‍රචාර දක්වන්නේ, ක්‍රියාමාර්ග ගන්න කියන එක සම්බන්ධයෙන් ලොකු දැනුමක් අපේට තිබෙන්නේ නැහැ අතරම. ඉතින් මම දැන් විශ්වාස කරනවා මේකත් එක්ක දෙවෙනිටල්ලක් ඇති වුණත් මෙතනින් පස්සේ ඕනම අවස්ථාවක පැන්ඩමික් එක ඉතින් අදද හෙටද ලබන මාසෙද කියන දේ ඕනම අවස්ථාවක පැන්ඩමික් එකක් ඇති වීමේ හැකියාවක් තියෙන ඕනම වෛරස් එකක්
මේ විශේෂණයේ වීමක් වෙලා හෝ නමත් අලුත් වෛරසයක් ඇති වෙලා හෝ ඉතින් මම විශ්වාස කරනවා අපිට වෛද්‍යවරු විදියට සහ අපිට ඉදිරියට එන්න ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් විදියට ඉදිරියට වැඩ කරතු කරන වෛද්‍යවරු වෛද්‍යවරුන් විදියට වැඩ කරතු කරන්න බලාපොරොත්තු වෙන අපිට ඒ දැනුම සහ ඒ අදාළ ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒ වගේම ඉදිරියට මේ මෙම තත්ත්වයක් ආවත් එකට කොහොමද අනුගත වෙන්නේ කොහොමද ඒකට ක්‍රියාමාර්ග ගන්න ඒකට ප්‍රතිකාර ගන්න කොහොමද සහ ඒවා ඒ පාලනයකින් ඒ අදාළ ඒ ක්‍රියාමාර්ග ගන්නවත් එක්කම ඒක පාලනය කරන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒවා සමාන්තර පවත්වා ගන්න අපිට අවබෝධය තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඉතින් මම කියන්නේ රෝගීන්ට රජයේ රෝග සම්බන්ධ විශ්වාස දෙීම දැඩිව වැදගත් වෙනවා මොකද අපේ රජයේ රෝග වලට දැන් අත්‍තරම අපි දැනුම දැනුමක් දැනුම සහිත වෛද්‍යවරු ඉන්නවා අනිවාර්යයෙන්ම ඒට අදාළ මේ උපකරණ තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම වෛද්‍ය රජ්‍ය රෝහල් වලට විශ්වාසිත ලැබීම වැදගත් කියලා මම විශ්වාස කරනවා අත්‍තරම වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉතාමත් අභියෝගාත්මක භූමිකාවක් මෙවැනි ගෝලීය වසංගත තත්වයක ඔවුන් සටන් කරන්නේ ඉදිරිපෙළ සමාජිකයන් විදිහට වෛද්‍ය වෘත්තිය මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයෙකු වීමද ලේසි පහසු කාර්යයක් නොවේ. එය ගමන් කිරීමට ඉතා කටුක මාර්ගයක්. දැඩි කාර්ය බහුලත්වයක් මැදේ අපහා එක් වූ සිතුමිණි රත්නායක අක්කා සීමාවාසික වෛද්‍ය නිලධාරී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල කවිඳු ප්‍රශාන් ගජසිංහ අයියා පූර්ව සීමාවාසික වෛද්‍ය නිලධාරී දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය කථිකාචාර්ය හරිඳු කලන පණ්ඩිතරත්න අයියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිවුවන වස්ත්‍ර ශිෂ්‍යයෙකු වන ප්‍රවීණ සචින්ද පීරිස් අයියා ඔබ සිව් දෙනාට අපි අපගේ හදපිරි ස්තුතිය පුද කරනවා අප සමග සම්බන්ධ වීමට කාල වේලාව වෙන් කර ගැනීම වෙනුවෙන් ඒ සමග අප ඔබින් සමුගන්නවා මෙවැනි තවත් වැඩසටහනක් සමගින් ජපර් වොයිස් තුලින් නැවත හමුවෙමු